මම කැමති සිකුරාද හැන්දෑව වෙනකොට මේ රටේ තියෙන විදේශ විනිමය තත්ත්වය මුදල් ටිකක් ඩොලර් වලින් ඒ වගේම රත්තරන් ටිකක් ඩොලර් වලින් අපිට දෙනවා නම් මොකද ඕක කොහොමද දැන් යවලා තියෙනවා වොෂින්ටන් වලට IMF එකට යවන්න තියෙනවා මොකද අපිට තියෙන විදේශ විනිමය තත්ත්වයේ උඩ තමයි අපිට තියෙන බලශක්තිය ගැන තීන්දුව කරන්න තියෙන්නේ විදේශ විනිමය අඩු වුණොත් විමහක් පවකත් පවකට් එක එනවා මුදල් නැත්තම් අපි පෞගිය 15 ඉඳන් සපුගස් කන්ද පිරිපහදු වහන විටත් දැවි තෙල් මෙට්‍රික් ටොන් 79 දහහක් අපේ තෙල් ටැංකිය වල තිබුණා ඒකට හේතුව තමයි මේ වර්ෂාව සමග ජල විදුලි භාවිතයේ 50ත් 55% තරම් දක්වා ඉහළ ගොස් තිබෙන නිසා මේ දිනවල දැවි තෙල් වලට විදුලි බල බණ්ඩල ඉල්ලුමක් නැහැ අපේ ටැංකිය වල මේ විනිට පිරිලා දැවි තෙල් තියෙනවා ඒ නිසා ඉන්ධන හිගයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නැහැ ඒ ජලාසලින් කොටසක් වෙන් කරන්න තියෙන යල කන්නේට වතුර දෙන්න ඒ ටික ඉවත් කරාන් පස්සේ ඔය ඉතුරු ජලයයි ඔබතුමා එක්ක තියෙන තෙල් සංස්කෘතියෙන් බැලුවොත් මාර්තු වෙනකොට විශාල ප්‍රශ්නයක් අපිට එනවා. ඔව් විදේශ විනිමය ලැබීම සම්බන්ධයෙන් මේ වෙනකොට ගැටලු තියෙනවා. හැබැයි අපි තියෙන සංචිත සහ විදේශ විනිමය ලැබෙන ක්‍රියාමාර්ග තුල කළමනාකරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාත් එක්ක සාකච්ඡාවකට අපි විවෘතයි. අපිට ඉදිරිපත් කරන්න ලැබුණා ලංකාවට තෙල් ලබා ගැනීමයි කිය ඉන්දියාවට දීලා ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ඩැග් ගන්න හදනවා කියලා රජයේ පුවත්පත් වල තිබ්බා. අපේ විපක්ෂ නායකතුමාගේ වෘත්තීය සමිති ලේකම් ධූරයේ දරන්නේ අට සමත් පුද්ගලෙක්. ඉතින් එතුමා මෙතුමාලා දිගින් දිගටම ලනු දෙනවා. අපේ රටේ තෙල් ඒකාධිකාරයේ උතුරු පළාතේවත් නැගෙනහිර පළාතේ කිසිම පළාතක ඉන්දියාව ඉල්ලලත් නැහැ. ඉල්ලුවත් අපි දෙන්නෙත් නැහැ. ඔබතුමාලාගේ මට්ටමින් අපිව මනින්න එපායි කියලා ඔබතුමාට මම ප්‍රකාශ කරනවා. First time පළවෙනි වතාවට තෙල් ව්‍යාපාරයේ කිසි දවසක් නොකර අපිත් එක්ක කිසිම කාලයක ගනුදෙනු නොකරපු නයිජීරියාවේ ඉන්න ඉනිකිරිම් ශේෂ්ඨේන කම්පැනියකට තෙල් සපයන මේ ටෙන්ඩරේ ලබා දුන්නා. මේ කනිස් තෙල් සංස්ථාවෙන් ඒ වෙලාවේදී තා පැහැදිලිව කියන්න ඕනි මේ නයිජීරියානු සමාගමක් කියන්නේ ඒ සමාගම අලුතෙන් ලියාපදිංචි සමාගම නේ සමාගම් ලියාපදිංචි කියන්නේ මම නෙවෙයි අමාත්‍ය මණ්ඩලයේ අනුමත සම්මත කරපු ඒ සමාගම තෙල් සමාගමද මේ ටෙන්ඩරේ දුන්නාද සමාගමක් නිසා තමයි සමාගමට ටෙන්ඩරේ ප්‍රදානය කළ තියෙන්නේ හරි නයිජීරියන් කම්පැනියට ගිහිල්ලා මේක දීලා හොර බිස්නස් එකක් කරන්න ගිහිල්ලා හිර වුණාට පස්සේ නයිජීරියන් කම්පැනියට තෙල් දෙන්න බැරි වුණාම පිරිපහදුම වහලා කියන ඕක විකුණන්න වෙනවා කියලා. මේක තමයි ඇත්ත කතාව. වසර දසලක්ෂ ගණනක් මේ මහ පොළොයට සැඟවිලා තිබෙන තෙල් සහ ගෑස් සම්පත් ගොඩ දාලා අපේ රට ගොඩ දාන්න අපිට තියෙන සීමිත කාලයයි. ඒ සඳහා පක්ෂ ભેද අත්හැරලා අපි ජාතියක් විදිහට සමගිව කටයුතු කළ යුතුයි. කෙරවල පිටේ බලාගාරයක් ගෑස් සැපයුම ගෑස් නල පද්ධතියක් තාවකාල ඒක මුහුදේ පාවෙන ගබඩා සංකීර්ණයක් ඒ වගේම ගෑස් සැපයුමක් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවකින් ලබා දෙනවා කාටද නිව් ෆෝට්‍රස් එනර්ජි කියන සමාගමට ටෙන්ඩර් එක අවලංගු කරලා නැති වුණාට කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලනවා ඒ ටෙන්ඩර් එකේ ඇවිල්ලා තියෙන මිල ගණන් වැඩි ඊට වඩා අඩු මිල ගණන් වලට මේක දෙන්න පුළුවන් කියලා ටෙන්ඩර් එකේ තියෙන මිල ගණන් උත් දානවා ටෙන්ඩර් එකක් කියන්නේ ඒක විවෘත කරලා ප්‍රදාන කරන තෙක් රහසක් හැබැයි බැසිල් රෝවන රාජපක්ෂ දන්නව මොකද්ද ඒ ටෙන්ඩර් එකේ ආපු මිල ගණන් කොහොමද දන්නේ ටෙන්ඩර් එකේ මිල ගණන් එයා දැන් අපි එදත් මෙතන කිව්වා කරුණාකරලා මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ නේ LNG නිෂ්පාදනය කිරීම සඳහා ටෙන්ඩර් එකක් කැඳෙව්වා ඒකෙදි අපි කෙරවල පිටිය බලාගාරයේ 140 ඒ ඇමරිකානු සමාගමට විකිණීම පිළිබඳ මගේ පෞද්ගලික විරෝධයක් නැහැ හැබැයි මේ LNG සප්ලයි එක පිළිබඳ සමාජයේ කතිකාවක් තියෙනවා ඒ නිසා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්තුමාලා ඉන්නවා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාලා ඉන්නවා අපි ඔබතුමාලට කියනවා අපි අද ඩීසල් ගන්න යුනිට් එකකට අපිට කොස්ට් එක රුපියල් 25යි 60 නම් අඩු ගානේ අපි LNG ගන්න ඕනේ රුපියල් 18කට නැත්නම් 17කට එයින් යාගේ විශ්වං අස්සම් කරත් ආණ්ඩුවේ ඉන්නේත් අපිට නම් මේවට උත්තර දෙන්න බෑ අපිට මේවටත් උස්සන්න බෑ විතරක් නෙවෙයි මේ LNG සප්ලයි එකේ ඒකාධිකාරිය තනි සමාගමට දෙන්න බෑ ඒ පිළිබඳ සියලු දෙනා අපි එක තැනක ඉන්නවා